ඉතින් ඔයාලට මතකයින අපි පැරිස් ඩිස්නිලන්ඩ් වල නටපු පිස්සුව. ඒ වීඩියෝ එක තාම බලපු නැති කෙනෙක් කියනවා නම් මගේ channel එකට ගිහින් බලන්න. නැත්තම් මම description box එකේ දාන්නම්. ඒ link එකකින් ගිහින් ඔයාලට බලන්න පුළුවන්. තුන්වෙනි දවස පැරිස් වල අපි අද යනවා ටොකඩෙරෝ. ටොකඩෙරෝ වලට ගිහිල්ලා එතන අපිට මොකද හේතුව තියෙන්නේ? මම ඔයාලට කිව්වනේ මම QR code එක request කරලා තියෙන ගොඩක් තැන්වලට යන්න බැරි වුණා කියලා. අපිට QR code එක luckily හම් වුණා ඊයේ. ඉතින් හම් වුණ නිසා අද අපිට travel කරන්න පුළුවන් ඒ තැන්වලට. ටොකඩෙරෝ යන බලාපොරොත්තු වෙනවා. එතකොට triumphal arch එකක් තියෙනවා මෙහෙ Romania වගේ. එතන යන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ තැන් ටික අද දවස ඇතුළත කව කර ගන්නවා. ඊට අමතරව shopping කරන්න යනවා. ඒත් හැම තැනකටම අපි ඔයාලා එක්ක යනවා. ඒතර හෙටගෙන කතා කරොත් හෙට අපි මෙහෙන් යනවා. අපි flight එක තියන්නේ උදේ. ඒනට ගොඩක් flight delay වෙලා තියෙනවලු. ඔලිම්පික් හින්දා ගොඩක් flight cancel කරලා තියෙනවලු. මේ පාරකවත් කිසිම වාහනයකට යන්න බැහැ ඔලිම්පික් නිසා. ඉතින් ඒ හින්දා අපි දන්නේ නැහැ අපිට යන්න පුළුවන් වේද කියලා. අපි hopefully බලාපොරොත්තු වෙනවා අපිට යන්න පුළුවන් වේ කියලා. හම්බෙමු. අපි කන්න ගත්තා. ස්නැක් එක. ඩොනට්. අම්මෝ හරිම කැතයි. මේ ඔක්කොම වට කරලා. අතන තමයි ප්ලේස් එක. මම කට්ටම කිව්වර් පෝට් එක එතන එක්ස්පෙක්ට් කරලා මම ඇතුළට යන්නවා කියලා. අපිට යන්න අපි ආව මතක් වෙන මොනවා අපි දැන් ඇවිල්ලා ඉන්නේ පැරිස් වල තියෙන ට්‍රයම්ෆල් ආච් එකට. ඔයාලට මතක ඇති රුමේනියාවේ තියෙන ට්‍රයම්ෆල් ආච් එක. මේක තමයි පැරිස් වල තියෙන ට්‍රයම්ෆල් ආච් එක.
வேர்டு பேசுறேன்னு டிஃபென்ஸ் கிராண்ட் ஆர்ச் இதுவரை நாம் அடிப்பட்ட ஷாப்பிங் ඉතින් අපිට ඊළඟ දවසේ ෆ්ලයිට් එක තිබුණා පැරිස් වලින්. අපිට උදේ 6ට විතර තමයි ෆ්ලයිට් එක තිබුණේ. අපි එයාපෝට් එකට එක්කන් ආවා වගේම අපි එයාපෝට් එකට දාන්න ගියෙත් මාමා. ඉතින් මාමට නැන්දාට ඒ හැමෝටම ගොඩක් තැන්ක්ෆුල් වෙනවා අපිට මේ දවස් ටික එන්ජොයි කරන්න උපරිම සහයෝගය ලැබලා දුන්නට. මේ දැන් අපිව බෝඩින් කරලා තියෙන්නේ. මෙතනින් අපි ෆ්ලයිට් එකට යන්න පිළිවෙලට ඉන්නවා. එතකොට අපි අර ගත්ත පැකේජ් නිසා අපි ගෙවපු විදිහ අනුව ප්‍රයොරිටි වෙනස් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය හෑන්ඩ් ලගේජ් විතරක් අර සීන පැකේජ් එකේම කට්ටියට සාමාන්‍යයෙන් ප්‍රයොරිටි දෙන්නේ නැහැ. එයාලට සීට් බුක් කරන්න බෑ. ඒ වගේ කේසස් තියෙනවා. ඔයාලට රයන් එයා ඇප් එක ගත්තොත් එහෙම ඒ ඔක්කොම විස්තර ටික බලා ගන්න පුළුවන්. අපි අදී බෝඩින් කරනකොට අපි පාස්වර්ඩ් ID චෙක් කරා. ඉහරෙන්න වෙන කිසිම ඩොකියුමන්ට් එකක් අපි චෙක් කරේ නැහැ. දැන් අපි පැරිස් වලින් යන්න යන්නේ. අපි තවත් රටකින් හම්බෙමු. ඇත්තටම ෆ්‍රාන්ස් කියලා කියන්නේ වෙනමම වයිබ් එකක් තියෙන ලස්සනම ලස්සන රටක්. මේ හිටපු දවස් කීපේ වුණත් අපි මාර විදිහට එන්ජොයි කරා. පුදුම තරම් ලස්සන රටක්. ඉතින් දැන් අපි ෆ්‍රාන්ස් දාලා ආයම රුමේනියාවට එනවා. මම නම් ඇත්තටම මගේ ජීවිතේ හිතලම තිබුණේ නැහැ මම වෙන රටකට යනවා කියලා. කොහොම හරි රුමේනියාවට ආවා. ඒත් කවදාවත් හිතුවේ නැහැ ෆ්‍රාන්ස් වගේ රටකට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මගේ ජීවිතේ මගේ ඩෙස්ටිනේ කිය මේ වගේ චාන්සස් මට අරගෙන දෙනවට මේ යුනිවර්ස් එකට මම ගොඩාක් ග්‍රේට්ෆුල් වෙනවා. අපි යනකොට ගොඩක් ක්ලවුඩි තිබුණේ. අපි මොකද උදේ යනකොටත් හොඳටම වැස්ස නිසා ෆ්ලයිට් ඇත්තටම ෆ්ලයිට් එකේ පොඩි එකක් නෑ. ඉතින් ලකුළු අස්සෙන් එහෙම යද්දි පොඩ්ඩක් ගැස්සෙනවා. ඒ වගේ තියෙන ඔයාලට මේ පේනවනේ මාර විදිහට ක්ලවුඩි ලකුළක් අස්සෙන් යනකොට කොහොමද කියලා මම පෙන්වන්න මේ ඔයාලට. ඒක හිතාගෙනමයි මම මේක රෙකෝඩ් කරේ ඔයාලට පෙන්වන්න ලකුළක් අස්සෙන් යනකොට කොහොමද කියලා. ඒ වගේම ඔයාලට පේනවා ලස්සනම ලස්සනට ඉරපායලා තියෙනවා උඩින්. යටින් වලාකුළු ගොඩාක් තියෙනවා. නිකන් පලසක් යලලා වගේ මයින්ඩ් එක කාම් වෙන ලස්සනම ලස්සන සීනරි එකක් තමයි අපි ෆ්ලයිට් එකේ යනකම්ම බලාගෙන ආවේ. කතාවෙන් කතාව කොහොමරි ඔන්න අපි රුමේනියාවට ලං කරලා ඉන්නේ. රටවල් කීපයක්ම පාස් කරලා දැන් ඉතින් රුමේනියාවට ලං වෙලා තමයි තියෙන්නේ. තව බලාකුලක් අස්සෙන් යන්න එනවද? ඔන්න ඇස් දෙක පියාගන්න. වලාකුළු අස්සෙන් යන එකත් හරි ෂෝක් අනේ. හයි, අපි දැන් බුකරස්ට් ඇවිල්ලා ඉන්නේ ෆ්ලයිට් වල ඉඳලා. එතකොට අපේ චෙක් කරපු ඩොකියුමන්ට් ගැන කිව්වොත් එහෙම අපේ චෙක් කරේ ID එකයි පාස්පෝර්ට් එකයි විතරයි.
වෙන ඇඩිෂනල් මුකුත්ම වැලුවේ නැහැ. එතකොට ලගේජ් එක ගැන විශේෂයෙන් කියන්න ඕනි. ලගේජ් එක අපේ මේ ලොකු ලගේජ් එකත් එක හෑන්ඩ් ලගේජ් එකක් විදිහට තමයි අරන් යන්න දුන්නේ, කැබින් බෑග් එකක්. එතකොට ඒකට ලික්විඩ් ජාති දානකොට මිලිලීටර් 100ට අඩු ලික්විඩ් තමයි අරන් යන්න පුළුවන්. ඒ ඔක්කොම පිළිවිද පේන බෑග් එක, සිප් බෑග් එක දාලා අරන් යන්න ඕනේ. ඊට අමතරව ඔයා මේන් ලගේජ් එකෙන් කිලෝ 10ක් දාපු ලගේජ් එකේ කිසිම ලික්විඩ් දෙයක් දාන්න එපා. මොකද ඒක අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා. ප්‍රයන්නේ යනවා නම් මම හිතනවා කැබින් බෑග් එකක් තියෙන ඕනම එකක එහෙම තමයි කියලා. ආයමනම් කියන්නේ ඒක දානවනම් මොකද දාන්නේ? ඔව් ඒක කියන්නේ අපේ පර්ෆියුම් එහෙම තිබුණා මිලිලීටර් 100ට වැඩි. ඒවා දානකොට ඩෙනිමකින් වගේ ටිකක් රෆ් දෙකින් ඔතපුවාම අහුවෙන්නේ නැහැ ගොඩක් දුරට. මොකද අපි එද්දිත් යද්දිත් ඒ විදිහට තමයි ඔතල අරන් ගියේ. ඒ නිසා අහුනේ නැහැ. ගොඩක් අයගේ වහ වෙලා විසික් කරනවා. මගෙත් මම නැන්දට එහෙම අරන් ගියපු gift ටික ඔක්කොම මගේ ඇස් ඉස්සරහම විසික් කරා. ඒ නිසා මම ඔයාලට කියන්නේ එහෙම අරන් යන්න එපා. අරන් යන්න හිතාගෙන ඉන්නවනම්. ඊට අමතරව කියන්න ඕනි නැන්දයි මාමයි we treated very well. අපිට හොඳටම සැලකුවා. මාමා සෑහෙන මහන්සි වුණා, නැන්දත් එහෙමයි. දැන් ඒ හැම දෙයකටම අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිට එහෙම සැලකුවාට. ඉතින් අපි පැරිස් බ්ලොග් එක මෙතනින් ඉවරයි. ගොඩාක් මෙමරිස් අරගෙන ගොඩාක් සතුටින් ආපු ගමන අපි ඊළඟට යන තැන ඊළඟට ප්ලෑන් කරමු. මොකද අපිට දැන් නිදහසේ ඇවිදින්න පුළුවන් හින්දා කියනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් තැන්ක් යූ. බයි.